ස්වාමීන්වහන්සේ බට්ටික කාලෙම කෝමද අම්මේ බන යක් එක් බිංගිරියෝ කෝමයි මේක මෙච්චර ඉක්මනට කරගත්තේ නිලියමට කාරිය පැවරුවොත් මම ඉෂ්ට කරනවා මොනේ තව සායමක් කතා කරන්න ඕකත් බොහොම අමාරුවෙන් කරගත්තේ අර ස්ත්‍රිස්තරුගුරාගේ ගෝලයට පින්සෙන්ඩු විලා යෝක ඇඳගත්තේ හැබැයි කියන්නේ නැහැ කියලා පොරොන්දු නෑ කාටවකින් කියනෝ නෙමෙයි ඈ රතිය කැපති උනාද දන්නේ හොරාට බලලෙන්ද සුද්දා පිඹුරුපත් අදින්න ගන්න කොලේක ඇඳලා තියෙන්නේ කාලාතරයක් තියාගන්න පුළුවන් බට මේකට සෑහෙන ගානක් වියදම් වෙන්න ඇති නෝ ඔව් ඔව් මම උට සෑහෙන දුන්නා මට එපා නෑ මගේ මොනවද වෙන්න තියෙනවද කියන්න එපා මම නිලමකින් මට කාසිම නම් ගන්න පුළුවන් මගේ වැඩක් කොයි මේක හැබැයි මැනිකට අහු වෙන්න එහෙම තියනෝ නෙමෙයි අර ගබඩා කාම්පරේ ඇති නුවරින් ගෙන ආපු බෝතලයා ඕනේ නම් ගනි ඒක නෙවෙයි ඉතින් තමන්නේ ආ මැනිකේ ළමයෝ අර අයියේ ඇඳපු ගෑනු ළමයාගේ රූපස තහන් ටික තියෙනවද ඒක කවුද අරන් ගිහලා ගුරුනාසේ
ඈ වෙන කාටවත් මක්කටේ ඒ රූපසතහන්ට අපරාදේ ඒකෙන් අපිට වැඩක් ගන්න තිබුණා ඒ රූපේ මයි හිතේ ඇඳලා තියනවා ගුරුනාංශේ මොකද්ද කිව්වේ ඒ රූපේ මයි හිතේ ඇඳලා තියනවා හිතේ ඇඳෙන රූප කවදාකවත් නැකෙන්නේ නැහැ අඳිමු එනං අඳිමු අඳිමු ඔක්කෝ මොකෑතම් මෙතන හොඳ ටෝම රෑබෝ වෙලා අප්පච්චිත් මග බලාන ඇති උඹ එනකා ගියානම් හොඳයි නේද එහෙනම්ම යන්න කුමීනගාටත් කියලා ගියානම් හොඳයි කොයි කුමීනග කුමිනිදී නෙදිද එහෙනම් මං ගියා කියන්ද මං යන්න ඔය කරුවල යන්ට එපා හුළුවත් අපත්තු කරම් පලයන් එහෙනම් මං උදැහනැක්කෙම එන්න රති උක්කෝ එන පොට නම් හොඳ නෑ අනේ ඉතින් ඒ උගේ හැටිනේ හිතේ දෙන කතාවක් නම් කියන්න එපා උට අනික කුමිත් තව ටික දවසකින් යනව නෝවේ ඇයි ඉතන ඔබ සුද්දට මනාපද මම සුද්දට උඹටත් යන කල දවසක් තියෙන්න එපාය මං ඒකෙන්ද හිතුවා සුද්දව ඔබට කතා කරන්න අනේ එපා මැනිකේ මම සුද්දට මනාප නැහැ හරි හරි ඉතින් නාඩයි දහන් උඹලට හොඳක් කරන්න ගියාම උඹලා බාලගන්න විදිය බලහල්ලක් අනික මයියමක් කිව්වහම උඹට නෑයි බෑයි කියන්න අයිතියක් නෑ මං හදන්නේ උඹට හොඳක් කරන්න මේ වලවට ආපු කිසිම කෙනෙකුට වැරද්දක් වෙලා නෑ මේක හොඳට මතක තියාගනි
මොකද මේ රතියගේ සාතුවට ලකේ ගලින් ආපු ගැටිසි මට මේ අක්කන් දෙවෙනි ඉච්චියක් නෑ කොසුබේ අයියන්ට ගෙදර ඉන්නවද දෙන්නම පන්සල් ගියා අක්කන්ඩි සුබේ අයියන්ට නෑ කෙනෙක්වද නෑ කන්නම් මොනවද සුබේ අයියන්ට හරි මගේ හෙවණැල්ලත් හරි ඒ කියන්නේ අක්කණ්ඩගේ සුබේ අයියන්ගේ අතර ආලවන්තකමක්වත් තිබුණද අපරාධ කියන්න බෑ රතීට වඩා යමක් උඹට තේරෙනවා මේ උඹ දැන් හිතන් ඉන්නේ රතීගේ කුසේ ඉන්නේ කාගේ දරුවා කියලාද ආයේ වෙන කාගේද සුබේ අයියන්ගේ මිසක් අක්කටි මොනවද දඩවනවද මන්දා උඹ මොනවද දන්නේ හා හා කඩේ පැත්තට යන්න නේ ගියේ ගිහින් වරේ අවස්සෙනෝට කඩමණ්ඩිය පාළුවට යනවා නේද මුදලාලි? හැන්දෑවෙනකොට 7000 රුපියල් එළියට බහිනවනේ. ඉතින් මිනිස්සු එන්නේ නැහැ. අපිත් ඉතින් ඔය හැන්දෑවෙනකොට වේල පහින්ම කඩේ වහලා දානවා. මේ පැත්තේ හොඳ ගුස්තිකාරයෝ ඉන්නවලු නේද? ආ ඔය කොල්ලෝ විනෝදෙට කරන දේවල්නේ. අංගම් පුර හටංකාරයෝ තින්ට ඇති. ඉඳලා තියෙනවා. ඒ දැන් නෑ. මේ ඔය ඉංග්‍රීසි කාර්යාවට පස්සේ අංගම් පුර තහනම් කරුවනේ. ඒ වුණාට තැන් තැන් වල හොරෙන් හොරෙන් පුහුණු වෙනවලු. මෙහෙත් හිටියා රණා කියලා හොඳ අංගම් පුර සටන්කාරයෙක්. දවල්ලගෙන ගියානේ උන්දට ගෝල බාලයෝ ඉන්න ඇති හිටියා හිටියා උනුත් ඉතින් ඔය විසිරිලා ගියා අර නුවර සාබියේ හිටියා සුද්දා කියලා එකෙක් ඌත් මේ ගන්තුලාලනේ ඔව් ඔව් ඌත් හොඳ හටංකාරයලු ඒක නම් අපි දන්නේ නැහැ මොකද මේ සුද්දා මේ ගමේ මිනිස්සුත් එක්ක එච්චර ආශ්‍රයයක් නැහනේ ඉන්නේ කොහෙද කියලාවත් අපි නම් දන්නේ නැහැ. I wonder. ඇයි එහෙම ඇහුවේ? මං ඔය නුවර සාවියේ ඉන්න කාලේ ඌ සුද්දව දැකලා තියෙනවා. එච්චරයි. මගෙත් වැඩි ඇඳුරුම් කමක් නැහැ. මුදලාලි. කරුවල වැටෙන්න ඉස්සෙල්ලා එනවා මමත් ගොහිල්ලා ඉන්නවා. හා හොඳා.
හැබැයි රතිය නම් ගමේ ගියා කියලා ආරංචි වුණා. කවද්ද බා? මම